බුන්දන දකුණු ළඟ සුන්දර කුරුළු පාර අතිසය වර්ෂ 1993 දී ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර රම්සාර් තෙත්බිම ලෙස නම් කර ජගත් අවධානය දිනා ගන්නට බුන්දල ජාතික උද්‍යානය සමත් වීය. වියලි උණුසුම් දිශගුණයකට උරුමකම් කියන බුන්දල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 900ක් 1300ක් වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27ක් පමණ වේ. කොහොලංකල, ඇබිල්ලකල, බුන්දල හා මලල යන නොගැඹුරු කලුපු හතරකින් යුත් බුන්දල වනෝද්‍යානය මැදින් ඇබිල්ලකල ඔය හා මලල ඔයද නැගෙනහිර මායිමෙන් කිරිඳි ඔයද කලාබසී. ශීරපායින්, මත්සීන්, උභයජීවීන් හා උරගයන් මෙන්ම දේශීය කුරුළු විශේෂ කිහිපයකට වාසභූමිය වූ බුන්දල සංක්‍රමණික පක්ෂීන් සඳහා ඉතා හොඳම පාරාදීසයකි. එකම උද්‍යානයක් තුළ පරිසර පද්ධතීන් කිහිපයක් දැකිය හැකි සුවිශේෂී ජෛව විවිධත්වයකින් යුත් බුන්දල ජාතික උද්‍යානය මේ වන විට විශාල තර්ජනයකට මුහුණ පා ඇත. ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂ වන කලපු අන්දර කටුපතු ශාක විසින් ගොඩබිම් කලාපයේ විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරමින් දේශීය විශේෂ අභිබවා ව්‍යාප්ත වී ඇත. තවද හම්බුපන්හා ජපන් ජබර ජලාශ්‍රිත ප්‍රදේශයන් මුළුමනින්ම වසාගෙන ඇත. වනජී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාපයට අයත් බුන්දල ජාතික උද්‍යානය ජෛව විවිධත්වයේ පැත්තෙනුත් බොහොම සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම එහි තින්නා වූ ජෛව විවිධත්වය සුරකීමේදී අපිට සලකා බලන්න සිද්ධ වෙනවා මේ වෙනකොටත් ව්‍යාප්ත වෙලා තින්නා වූ ආගන්තුක ආක්‍රමණශීලී ශාක, විශේෂයෙන්ම ප්‍රොසපිස් ජුලිෆෝරා කලුපු අන්දර, ඒ වගේම උපන්තියා දිලිනි අපි කවුරුත් දන්නා වූ කටුපතක් සහ මිරිදියේ ආගන්තුක ශාකයක් විදිහට හඳුනගෙන තින්නා වූ ටයිපා, එහෙම නැත්නම් හම්බුපන් මේ උද්‍යානයේ බොහොමත්ම ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලපු අන්දර ගත්තාම කලපු අන්දර තමයි වඩාත්ම ආක්‍රමණශීලී විදිහට මේ උද්‍යානයේ ව්‍යාප්ත වෙලා තින්නේ. මේ අපි හඳුනාගෙන තියෙන ගොඩබිම් ප්‍රදේශයේ 33%ක් විතර තියෙන්නේ ශාකමය වැස්මක්. ඒකේ කටුපඳුරු තියෙනවා, ලොකු ගස් තියෙනවා. ඒ අතරින් අක්කර 2000ක්ම වලා කලපු අන්දර ව්‍යාප්ත වෙලා තියෙනවා. ප්‍රොසොපිස් ජුලිෆෝරා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කලපු අන්දර ශාකය මධ්‍යම සහ දකුණු ඇමරිකාව නිජබිම් කොටගත් ශාකයකි. 1950 දශකයේදී මෙම ශාකය සෙවන ගසක් ලෙස සහ පස වැඩි දියුණු කිරීමේ අරමුණෙන් හම්බන්තොට ප්‍රදේශයට හඳුන්වා දී ඇත. කලපු අන්දර ගස මීටර 3-12 උස අතු සහිත ශාකයකි. කොළ පැහැති අතු බොහෝ දුරට රහුම්ය. රිකිලිවල යුගල වශයෙන් හෝ තනි තනිව කටු පිහිටා ඇත. ගැටවලින් හටගන්නා පත්‍ර පත්‍රිකා රාශියකින් සමන්විතය. සිනිඳු මදක් බූව සහිත පත්‍රිකා මත කෙඳි ඇත. කොළ සුදු පැහැයක් ගන්නා පුෂ්පිකා මෝර්ණ විට ලාකා පැහැයට හැරේ. නියගේට සහ පසේ ලවනතාවයට ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් අංශාක විශේෂ අභිබවා වේකයෙන් වැඩි පැතිරී ඇත. මේ සමග තරඟ කළ නොහැකි දේශීය ශාක විශේෂයන් හට වාසස්ථාන අහිමිවීමේ තත්ත්වයක් මේ වන විට උදා වී ඇත. සමස්ත ප්‍රදේශයේම කලපු අන්තර්ගහණය වැඩිවීමත් සමග කටුපඳුරු සහිත පරිසරය තුළ සතුන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ශාකයේ තියුණු ශක්තිමත් කටු එනීම නිසා ශාක භක්ෂක සතුන් රෝගාතුර වීම සහ මිය යෑමද වාර්තා වී ඇත. ඝනව වැඩි ඇති කලපු අන්දර උඩු වියනක්සේ ක්‍රියා කරන විට ඊට නොදෙවෙනි ලෙස කටුපටොක් යටි වියනක් ලෙස සමස්ත භූමියම ආක්‍රමණය කර ඇත.
දකුණු ඇමරිකාව නිජබිම වූ කටුපතක් ශාකය ඔපොන්ටියා ඩිලෙනියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50ක් 100ක් උස කලාතුරකින් මීටර් 2ක් පමණ උසට වැඩෙන කෙලින් හෝ පැතිර වැඩෙන මාංශල ශාකයකි. බොහෝ අතු බෙදුණු සාපේක්ෂව විශාල පැතලි සහ දිගටි කඳ කොටස් සමූහයකි. එකේ සිට හත දක්වා පොකුරු ලෙස සැදුණු තියුණු කටු වලින් ගහනයි. කඳ කොටස් වල ධාරයන් දිගේ අලංකාර කහ පැහැති පුෂ්ප හටගනී. ඵලයේ මතුපිට පොකුරු වශයෙන් සැදුණු තියුණු කුඩා කෙඳි දක්නට ලැබේ. ඒවා පැසළු විට රතු දම් පැහැයක් ගනී. බුන්දලට ප්‍රබල ආක්‍රමණයක් වූ කටුපතක් ශාකය බීජමගින් හා මාංශල කඳ කොටස්වල වර්ධක ප්‍රචාරණය මගින් පුනර්ජනනය වේ. ජාත්‍යන්තර වැදගත්කමක් සහිත බුන්දල ජාතික උද්‍යානයේ ආකර්ෂණයට මෙම ආක්‍රමණශීලී ශාක විශේෂ ප්‍රබල තර්ජනයක් වී ඇත. එම නිසා සංචාරක කර්මාන්තයට සිදු වී ඇති බලපෑම සුළු පටු නොවේ. බුන්දල ජාතික උද්‍යානයේ කලපුවන්දර හා කටුපතක් ශාකය නිසා මේ වන විට විදේශීය පැමිණ සංචාරක පක්ෂීන්ගේ විශාල ලෙස අඩුවීමක් සිදු වී තිබෙනවා. එබැවින්ම දේශීය සිටින පක්ෂීන්ගේ ආහාර හා කැඳිල වලට ඇති බලපෑම නිසා සංචාරක කර්මාන්තය බොහෝ ලෙස පහත වැටී තිබෙනවා. බුන්දල ජාතික උද්‍යානයට සංචාරක කර්මාන්තය තුළින් තම ජීවනෝපාය සකස් කරගත් පිරිස සඳහා මෙම ආක්‍රමණික ශාක ප්‍රබල මරුපහරක් වී ඇත. මගේ වයස අවුරුදු 50ක් වෙනවා. මේ අවුරුදු 50 කාලය තුළ මේ ගමේ සංචාරක ව්‍යාපාරය මුලින්ම ඉතාමත් ලස්සනට දියුණු තත්ත්වයක පැවතියා. දැන් කාලේ සංචාරක ව්‍යාපෘතිය කරගැනීමට කිසිම පහසුකමක් නැහැ. මොකද මේ ගිනි අන්දර, මල් අන්දර, පතොක් වැනි දේවල් තියෙනවා. ඒ වගේම කලපු ආශ්‍රිතව, වැව් ආශ්‍රිතව, ජබර, හම්බු, ඒ වගේම කූර වැනි දේවල් වලින් ග්‍රහණය වෙලා තියෙනවා. පිටරටවලින් එන කුරුල්ලෝ, පක්ෂියෝ විශාල සංඛ්‍යාවක් ඒ දිනවල පැමිණියා. නමුත් දැන් සංචාරක ව්‍යාපාරයේ කනකොකා හැඳලා තියෙනවා. ඒ කුරුල්ලන් මේ ගම් පිරිසට පැමිණෙන්නේ නැති හින්දා ඒකෙන් අපේ ගමේ ජීවත් වෙන ගමේ පවුල් වලටත් සංචාරක ව්‍යාපාරයේ නෙමෙයි අපි වගේ අයටත් ඉතාමත් පහත් මට්ටමට පහර වැදිලා තියෙනවා. කලපු අන්දර හා පතොක් ශාකවල ආක්‍රමණශීලී බව බුන්දල වාසස්ථාන කරගත් සත්ව විශේෂ සඳහා දැඩි බලපෑමක් ඇති කර ඇත. විශේෂයෙන් අලි ඇතුන් සඳහා ආහාර හා වාසස්ථාන අහිමි වී ඇති අතර ඔවුන්ගේ ගමන් මාර්ගද ඇහිවී ගොස් ඇත. දේශීය ශාකවලට ඇති වී ඇති බලපෑම නිසා ආහාර හා වාසස්ථාන අහිමිවීමෙන් වනසතුන් ගම්වැදීම අවට ගම්මානවල ජනජීවිතයට ප්‍රබල තර්ජනයකි. කැලේ ඉන්න අලි අපිට කරදර කරන්නේ මේ ගිනි අන්දරයි පතකුයි. ඒ කැලේ තියෙන්නේ උන්ට කන්න දෙයක් නැහැ. ඒ නිසා අපේ වගාවල් වලට හානි කොන්නෝ. මම පත්තක දාලා තිබුණේ, පත්තක වගාව සම්පූර්ණ විනාශ කෙරුවා. ඌරොත් වෙනව, මූත් වෙනව, වඳුරොත් වෙනව, සියලුම සතා ඇවිල්ලා අපිට කරදර කරනෝ මේ වගාවල් වලට. අලි වැටක් දාලා තියෙන ඉතින් අලි වැට දෑවත් අලින්ට කන්න නැති හන්ද තමයි මේ අලි ගමට එන්නේ. කැලේ තියෙන්නේ පතකුයි මේ කලුපු අන්දරයි තමයි. කලපු අන්දර හා කටුපතක් ශාක ගොඩබිම් ප්‍රදේශ ආක්‍රමණය කරන අතරතුර බුන්දල හා ඒ අවට වැව් හා වගුරු බිම් මැතුළු තෙත්බිම්, හම්බු හා ජපන් ජබර ප්‍රබල ලෙසම ආක්‍රමණය කර ඇත. හම්බුපන් ටයිපා ඇන්කුස්ටිෆෝලියා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. හම්බුපන් පත්‍ර මීටර 1.5 2.5 අතර උසට වැඩෙන අතර අර්ධ චක්‍රාකාරව විහිදීමට පටන් ගන්නා පත්‍ර පළලින් සෙන්ටිමීටර් 1ක් පමණද, දිගින් මීටර 1.5ක් වන අතර පත්‍රාග සමතලා උල් ස්වරූපයක් උසුලයි. මල් දුඹුරු පැහැති කරල් ආකාර ස්වරූපයක් ගන්නා අතර පිරිමි සහ ගැහැණු මල් සහිත පුෂ්ප මංජරි වෙන වෙනම පිහිටයි. විශේෂයෙන් වියලි කාලයේදී මෙම හම්බුපන් පුෂ්ප මංජරිය පුපුරා
සුලකමකින් ව්‍යාප්ත වේ. මෙමකින් අවට ගම්වල ජන ජීවිතයට ඇති වී ඇති තර්ජනය සුළුපට නොවේ. මෙම හඹු මල් නිසා, මෙම පැතිරියන් නිසා අපේ දරුවන්ට හරිම කරදරයි. ඒත් එක්කම දිනපතාම දෙමාපියන්ටත් ඇවිල්ලා මෙතන සුද්ධ කරන සිදු වෙනවා. ඒකත් කරදරයක්. දරුවන්ගේ ලෙඩවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා දිනෙන් දිනම මේ පෑවුම් කාලය සමගම. දරුවන්ගේ ඊට පස්සේ පැමිණීමේ ප්‍රතිශතියත් අඩු වෙනවා. මේ හම්බු මල් අපිට හරි කරදරයක්. කඩේ විකුණන්න තියෙන එක බලුවක් තියාගන්න බෑ. හැමතිස්සෙම පිහදාන්න වෙනවා. වැඩ කඩේ බඩු විකුණනට වැඩිය බඩු පිහදාන එක තමයි කරන්න වෙලා තියෙන්නේ අපිට. හම්බු මල් නිසා හරිම කරදරේ. පොඩි ළමයා නිදි කරවල තියන්න බෑ. net එක දාලා තියන්න ඕන. net ඇතුලේ හිට net මේ හම්බු මල් බැඳිලා තියෙන්නේ. මේ වෙන විට බුන්දලවට ප්‍රදේශයට ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට මෙම හම්බුපන් ආක්‍රමණය බලපා ඇත. ඊළම ගම්මැසියන්ට තියෙන බාධාව තමයි මේ හම්බු ගසෙන් පිට වෙන මේ බූව. මේකෙන් මේ පැතිර යන මේ බූව තුලින් මේ කෑම ටිකක් උයලා ගෙදර තියාගන්නවත් බෑ. කෑම වල වලම් වලට මේ බූව ඇවිත් රැඳිලා මේ වයින් ලෙඩ රෝග පැතිරෙනවා. ඇත්තටම මේ ගමේ තියෙන සියලුම දුවා දරුවන්ට තියෙන ලොකුම රෝගෙ තමයි මේ ඇදුම කියන එක. මේක පැතිරලා යන්නේ මේ හම්බු බූවෙන් පිට වෙන විස බීජ වලින්. බූන්දලවට ගම්මානවල ජලාශ ආශ්‍රිත විශේෂයෙන්ම හම්බු ශාකය ව්‍යාප්තියක් දක්න ලැබෙනවා. මේ පුෂ්ප මන්දිරිය වියලි කාලවලදී පැතිර යාම නිසා ශ්වසනාබාධ රෝග විශේෂයෙන්ම හටගන්න ඉඩකඩ වැඩි. ඒ විශේෂම අපට දක්නට ලැබෙනවා මේ කුඩා ළමුන්ගේ ශ්වසනාබාධ නිතර ඇති වෙන ස්වභාවයක් සහ මේ නිසා ළමයින් අපස්මාර වැනි රෝගවල සඳහා සායනවලට යොමු කිරීමේ ප්‍රවණතාවය පහුගිය අවුරුදු කීපය තුළ වැඩිවීමක් දක්නට ලැබෙනවා. මෙම ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ මර්ධනය හා පාලනයේදී නිසි ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතාම වැදගත් වේ. එසේ නොමැතිව හොත් මෙම විශේෂ ව්‍යාප්තිය දෙගුණ තිගුණ වීමේ අවධානමක් ඇත. විශේෂයෙන් කලපු අන්දර ඉවත් කිරීමේදී මුල් කොටස් සමග උතුරා ඉවත් කිරීම සිදු කළ යුතුයි. ඒ මන්දයත් මුල් කැබලි වලින් පවා නැවත පැලවීමේ හැකියාව ඇති බැවිනි. කටුපතක් ශාකයේද කුඩා කැබැල්ලකින් නුවද නැවත පැලවීමේ ප්‍රවණතාවය වැඩි නිසා මුලින් උදුරා වියලීමට සලස්වා ගිනි තැබීම සිදු කළ යුතුයි. බුන්දල ජාතික උද්‍යානයේ ආක්‍රමණශීලී ශාක විශේෂ මර්ධනය හා පාලනය සඳහා මේ වන විටත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානද නොයෙකුත් පෞද්ගලික ආයතනද එක්ව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. සංචාරක කර්මාන්තය දියුණු කරගැනීම සඳහා අපි මාර්ග දෙපස ඇති කලපු අන්දර සහ පතොක් ඉවත් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තවත් තනබිම් සකස් කිරීමේ කටයුත්තත් කරනවා. මොකද උද්‍යානයේ අලංකාරය සහ වනසතුන්ගේ ආහාර සුලභ කිරීම සඳහා මේ කලපු අන්දර සහ කටුපතක් ගලවා ඉවත් කරලා තෘණභූමි නිර්මාණය කිරීමේ කටයුතු සිදු කරගෙන යනවා. අප වසර 8ක් තිස්සේ මෙම බූන්දල ජාතික වනෝද්‍යානයේ කලපු අන්දර සහ කටුපතක් නිවැරදි ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉවත් කිරීම සිදු කරලා ලබනවා. එසේම මින් ඉදිරියටත් එම ක්‍රමවේදයන්ම භාවිතා කරමින් මෙම කටයුත්ත ඉදිරියට ගෙන යාමට අපි ආයතනයක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. මෙම ජාතික උද්‍යානය අලි ඇතුන් ගැවසෙන උද්‍යානයක් බැවින් කලපු අන්දර හා කටුපොතක් ඉවත් කළ පසුබිම තුළ දේශීය ශාක සිටුවා සංරක්ෂණය කිරීම අපහසු වේ. එම නිසා ශාකවල ස්වභාවික පුනර්ජනන ක්‍රියාවලිය මෙම ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක කරවයි. පාරිසරික, සමාජීය හා ආර්ථික වශයෙන් ගැටලු බොහොමයකට ඍජු හා වක්‍ර යන දෙආකාරයෙන්ම වග කියන මෙම ආක්‍රමණශීලී ජීව විශේෂ හඳුනා ගැනීම, පාලනය හා මර්ධනය සඳහා ගෝලීය පරිසර පහසුකම් යටතේ ලැබෙන
මූල්‍යමය ආධාර මගින් මේ වන විටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් හා එක්ව ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන් ඇතුළුවීම හා පැතිරීම පාලනය සඳහා වන දාරිද්‍රතා වර්ධන ව්‍යාපෘතිය නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ කළමනාකරණය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ යටතේ අප විසින් සකස් කරනු ලැබුවා ජාතික ප්‍රතිපත්තියක්. ඒ වගේම ජාතික ප්‍රතිපත්තිය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් වෙනවා, උපාය මාර්ග ඇතුළත් වෙනවා, ඒ වගේම ක්‍රියාකාරී සැලැස්මක් ඇතුළත් වෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් තුළින් අපිට ජාතික වනෝද්‍යානය තුළ කළ හැකි ආක්‍රමණශීලී ආගන්තුක ජීවි විශේෂ ඉවත් කිරීම කළමනාකරණය සඳහා කළ හැකි සුදුසු ක්‍රියාකාරකම් හඳුනාගෙන එම ක්‍රියාකාරකම් ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි වෙනවා. දකුණු නගර සුන්දර කුරුළුපාරාදීසය හෙවත් බුන්දන රම්සා තෙත්බිම ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂයන්ගෙන් තොර කලාපයක් කිරීම ජාතික අවශ්‍යතාවයකි. ඒ මන්දයත් බුන්දන ජාතික උද්‍යානයේ යනු හම්බන්තොටට හෝ දකුණු ලකට හෝ ශ්‍රී ලංකාවට පමණක් වැදගත් වූවක් නොව සමස්ත ලෝකයේම ජීවීන්ගේත් විශේෂයෙන් පක්ෂීන්ගේත් උරුමයක් නිසාය. සෙන නිබඳ සුවඳල්ගෙත් වතු සැම හැම තැන දිලෙන් ඇසෙන කුංච නද වන මැද හැමදාගි ගුරුම් දෙවනිම වන සතුනගේ කුස පුරවා ගුරුළු නඳට සවන් දෙන්න මතු පරපුරේ වන උරුමය පනමින් බුන්දල රකින්න.